නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තානං චේපියං ජඤ්ඤානං පාපේන සංයුජේ නහි තං සුලභං හෝති සුඛං දුක්ඛට කාරිනා අන්තකේනාදි පන්නස්ස ජහතෝ මානුසං භවං කිං හිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති කිංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි යංච කරෝති කායේන වාචාය උදචේතසා සංහිතස්ස සකං හෝති කංච ආදාය ගච්ඡති කංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි තස්මා කරේය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනංති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද නිතර සිහිපත් කටයුතු ධර්මානුශාසනාවක් මේ ගාථා පෙළින් කියවෙනවා. මේ ගාථා පෙළේ කෙටි තේරුම මෙහිමයි. අත්තානං චේපියං ජඤ්ඤා නනං පාපේන සංයුජී. තමන්ගේ ජීවිතයේ තමා ප්‍රියමනාප බව දැන ඒ ප්‍රියමනාප ආත්ම භාවය පවක් සමග නොයදිය යුතුයි. නහිතං සුලබං හෝති සුඛං දුක්ඛට කාරිනා. කයින් වචනින් සිතින් වැරද්දක් කරන කෙනෙකුට සැප සම්පත් ලැබෙනවා කියන එක සුලභ නැත. අන්තකේනාදි පන්නස්ස ජහතෝ මානුසං භවං. ජීවිතයගේ අවසාන මොහොතට පැමිණ ආත්ම භාවය හැර යන තැනැත්තාට කිං හිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති. ඒ තැනැත්තාට සුවකීය වන්නේ කුමක්ද? කවර නම් දෙයක් රැගෙන මිය පරලෝ යනවද? කිංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි. සෙවණන් ලක්ෂේ ඔහු සමග කුමක්ද යන්නේ? යංච කරෝති කායේන වාචාය උදචේතසා. කයින් වචනින් සිතින් යම් කිසි කර්මයක් සිදු කරනු ලැබේ නම් තං හිතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති. ඒ කුසල හෝ අකුසල හෝ කර්මයේ රැගෙන මේ පරලෝ යනවා. තංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි. තමන් නොහැර පසුපසේන සෙවණන් ලක්ෂේ ඒ කර්මයේ තමා පසුපස භවයක් පාසා එනවා. තස්මා කරේය කල්යාණං නිචයං සම්පරාජිකං. එනිසා මෙලවත් පරලවත් හිතසුව සලසා දෙන කයින් වචනින් සිතින් කුසල ක්‍රියාවන්ම කටයුතුයි. පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනං. සෑම දිනාටම මේ පරලෝකයේ තනදී පිහිට පිණිස පවතින්නේ සිදු කර ගන්නා ලද කුසල ධර්මයි. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. සෑම දිනම සෑම දිනාගේ ජීවිතයට ප්‍රියයි මනාපයි. ඒ ප්‍රේමනාප ජීවිතේ ආරක්ෂා කරගත යුතු හැටි තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කළේ. දැන් මේ වේලාවේදී ඉතාමත්ම වැදගත් ප්‍රාප්ති දාන පින්කමක් මේ සිද්ධ වෙන්නේ. මේ පින්කමින් උභයාර්ථයක්ම සිද්ධ වෙනවා. දෙපාර්ශ්වයටම වැඩ සැලසෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඥාතීන්ද පින්දීමේ යම් කිසි පින්කමක් කරන වෙලාවේ කරුණු සතරක් සිද්ධ වෙනවා කියලා. සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච භික්කූන මනුප්ප දින්නන් තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං.
මේ ගාථාවෙන් කියවෙනවා පින් පැමිණවීමක් කරන වෙලාවේ කරුණු සතරක් සිද්ධ වෙන හැටි. සෝ ඥාති ධම්මෝ ච අයං නිදස්සිතු. මේ පින් පැමිණවීම නම් ශ්‍රේෂ්ඨ ඥාතියේ ධර්මයක්. ඥාතීන් විසින් කළ යුතු ශ්‍රේෂ්ඨ යුතුකමක්. ඒක පළමුවෙන්යි. හේතාන පූජාච කතා උලාරා මනුලවෙන් චුතව මේ පරලොවගේ ඥාතීන්ද කරන උසස්ම පරිත්‍යාගයක් උසස්ම ගෞරවයක්. පූජා කියන්නේ ගෞරවයක්. ඒක දෙවෙනි කාරණයයි. බලංච භික්ඛූන මනුප්පදින්න සසුංගතෝ පැවිදි ගම්පුර සිල්වතුන් වහන්සේලාට සීලාදි ගුණ පූරණේ පිණිස ආයු වර්ණ සැප බල ඥාන පිරිනැමීමක්ද වෙනවා. ඒක තුන්වෙනි කාරණයයි. තුම් හේහි පුඤ්ඤං ප්‍රසුතං අනප්පකං. තම තමා විසින් අනර්ථ පුණ්‍යලාභයක් අත්පත් කරගත්තා වෙනවා. මේකයි සතරවෙනි කාරණය. ශ්‍රේෂ්ඨ ඥාති ධර්මයක් සිද්ධ වීම, මේ පරලෝකයේ ඥාතීන් උසස් ගෞරවයක් පිරිනැමීම, සිල්වතුන් වහන්සේලාට කාය බල ඥාන බල පිරිනැමීම, තමා විසින් උසස් පුණ්‍යලාභයක් අත්පත් කර ගැනීම. දිනක් සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත් බගුදනම්වේ සංසුමාරිගෙර භේස කලාවන මිගදායේ වැඩඉන්න දිනක හැන්දෑවේ ඉරබැස යන වෙලාවේ සක්මන් කෙළවරේ එලිමහනේ කෙනෙක් කැවිලා වැඳ වැටුණා. සැරියුත් මහරහතන් වහන්සේ අසා සිටියේ, ඔබ කවුද? ස්වාමීනි, මං ඔබ වහන්සේගේ මෑණියෝ. මේ ජීවිතේ නිමි ආත්ම පහකට පෙර මෑණියෝ. ස්වාමීනි, ඒ කාලේ ඔබ වහන්සේ මගේ එකම පුත්‍රව නයි. ස්වාමීනි, ඒ කාලේ ඔබ වහන්සේගේ පියාණන් වහන්සේ අපේ ගෙදර දන් වැටක් පැවැත්වුවා දුගී මගේ අසරණයන්ට. මම ඒ දන් වැට නැවැත්තුවා. දන් ගන්නේ නැත්තන්ද බැන වැදුනා. ඒ මා කළ අකුසලයෙන් මට අවසාන මොහොතේ සිහි වෙලා මම මේ දුක් ඇති තැනක උපන්න. මට කෑමක් බීමක් නෑ, ඇඳුමක් පැළඳුමක් නෑ, ඉඳුමක් හිටුමක් නෑ, පිහිටක් නිවහනක් කවුහරණක් නෑ. ස්වාමීනි, ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් පින්කමක් කරලා මට මේ දුකින් අත මිදෙන්න පිහිට උණ මැනවේ කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ ඉතිරි දෙනම වහන්සේට දැනුම් දීලා බිම්බිසාර මහරජුරුවන්ද මේ කාරණේ කියා හිටියා. බිම්බිසාර මහරජුරු ඥාතීන්ද පින් දීමේ වටිනාකම මුලින්ම දැනගත්ත රජතුමයි. එතුමා 84,000ක් ඥාතීන් උදෙසා පින් පමුණුවලා සියල්ලෝම සුවපත් කරගත් කෙනෙක්. එනිසා එතුමා දන්නවා ඥාතීන්ද පින් දෙන හැටි හා පින් දීමේ වටිනාකම. එනිසා ස්වාමීන් වහන්සේගේ වචනේ අනුව සංඝරත්නය උදෙසා ආවාස කුටියක් ගොඩනැගුවා. කුටියට අවශ්‍ය සේනාසන භාණ්ඩ ශ්‍රමණ පරිස්කාර ඔක්කෝම සම්පූර්ණ කරලා 500ක් දෙනා වහන්සේට යැපෙනසේ දාන වස්තුද සම්පූර්ණ කරලා පිරිකර සහිතව සරියුත් මහරහතන් වහන්සේට පැවරුවා. සරියුත් මහරහතන් වහන්සේ බුදුපාමොක් 500ක් සංගරුවන වැඩම කරවාගෙන මේ දානේ පිරිනැමුවා. එදාම හැන්දෑවේ සක්මන් කෙළවරේ දිව්‍යාංගනාවක් ඇවිත් වැඳ වැටුණා. අසාසිතිය, ඔබ කවුද? ස්වාමීනි, මං ඔබ වහන්සේගේ මෑණියෝ. ස්වාමීනි, ඔබ වහන්සේ මා කරුණාවෙන් සිද්ධ කළ මහා පින්කම මම අදෘශ්‍යමාන විඳගෙන සාදරයෙන් අනුමෝදන් වුණා. ස්වාමීනි, මගේ ඇට සැකිල්ලක් වගේ තිබුණු සිරුර දිව්‍යමේ සමාන ශරීරයක් බවට පත් වුණා. මට දිව්‍යමේ වස්ත්‍රාභරණ, කල්පවෘක්ෂ, යාන වාහන, දිව්‍යමේ ආහාර පාන, විමාන ඔක්කොම ලැබුණා. ස්වාමීනි, ඔබ වහන්සේගේ මහත් කරුණාව ගැන මා මේ ගෞරව කළා කළගුණ සැලකීම් වශයෙන් කියලා යන්න වැඳලයන්ට ආවා කියලා වැඳලා අතුරුදහන් වුණා. මෙයින් පැහැදිලි වෙනවා රහතන් වහන්සේලා පවා මේ පින් පැමිණීමේ චාරිත්‍රය බොහෝම සතුටෙන් ගෞරවයෙන් මැනවින් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඒ කාලයේදීම අවන්තී රටෙහි සානු පබ්බත වාසී පොට්ටපාදිකින රහතන් වහන්සේද මේ වගේ පින්කම් පේලියක් කළා මව්පියන් දෙන්න ඇතුළු 500ක් නෑයෝ සුවපත් කරලා තියෙනවා. මේ අනුව රහතන් වහන්සේලා පවා මේ චාරිත්‍රය සිද්ධ කළා තියෙන කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්. අනික් කාරණයේ දිනක් ඥානසූනී කියන බ්‍රාහ්මණ කෙනෙක් සරුවඥන් වහන්සේගෙන් අසා සිටියා, ස්වාමීනි,
අපි මේ ඥාතීන් උදෙසා පින් දෙන පින්කම් සිද්ධ කරනවා ඒ පින ඥාතීන්ට ලැබෙනවමද භාග්‍යතුන් වහන්සේ වදාළා බ්‍රාහ්මණතුමනි සුදුසු තැන සිටියානම් ලැබෙනවා ඥාතත් ඇසව කොතනද ස්වාමිනී සුදුසු තැන බ්‍රාහ්මණතුමනි මේ මනුෂ්‍ය ලෝක උපන්න කෙනෙකුට පින් ලැබෙන්නේ නැහැ ඉහළ දිව්‍ය ලෝකයට ගිය කෙනෙකුට පින් ලැබෙන්නේ නැහැ හිතව දන්නේ නැති නිසා ත්‍රිසම්භවයේ වගේම නරක ආදී උපන් අයට පින් ලැබෙන්නේ නැහැ ලෝකාන්තරික නරකයේ උපන් අයට පිටසක් වල ගියාට පින් ලැබෙන්නේ නැහැ තේත කොට්ටාස අතුරුනේ නිජ්ජාමතල්නික කුප්පිපාසක කාලකණ්ඩික කියන කොට්ටාසවල ප්‍රේතයන්ට පින් ලැබෙන්නේ නැහැ පින් ලැබෙන්නේ පරදත්තූප ජීවී කියන කොටසේ උපන් අයට පමණයි ඥාතත් ඇසුවා ස්වාමීනි අපි හිතන ඥාතිවරු කරදත්වෝප ජීවී ප්‍රේත කොට්ටාසේ නොහිටියොත් ඒ පින නිෂ්ඵල වෙනවා නේද නැත බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නෑ පෙර ජාති ජාතියෙන් ඉදී නෑ යොතන ඉන්නවා ඒ ඇත්තු අනුමෝදන් වෙනවා එසේ අනුමෝදන් වුණත් නූනත් පින්කම කරන තමන්ට උසස් පුණ්‍ය ලාභයක් අත්පත් වෙනවා මේ පින් දෙනවා කියන්නේ තමන්ගේ හිතේ පහළ කරගන්න පින දෙනවා නෙමෙයි තමන් ජීවිතේ පහළ වෙන කුසලසෙත් තමන්ගේ සුගතියට නිවනට උපනිශ්‍රේ වෙනවා. පින් දීමෙන් සිදුවෙන්නේ පින්කම් අරමුණක් පෙන්වා දීමයි. මේ විදිහේ දානමේ පින්කමක් තවත් තවත් පින්කම් සිද්ධ කරනකොට අසවලා උදෙසා කියන ඒ පින් බලාපොරොත්තු වන ඥාතීවරු හිතේ උදා සාදු කියා සිත පාදවාගෙන අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වීමෙන් ඒ අයගේ සිතේ කුසලසෙත් පේලි පේලි පහළ වෙනවා. ඒ කුසල් චිත නිසා තමයි ඒ ඇත්තෝ ඒ මොහොතේම සැපවත් බවට පත් වෙන්නේ. මනුස්ස ලෝකයේ අය පින් අනුමෝදන් වෙන ගමන්ම සැපවත් බවට පත් වීමක් පේන්නම පේන්නේ නැහැ. නමුත් මේ පරදත්තූප ජීවී ප්‍රේත කොටා සුඛං අය පින් ලබාගත් කෙනෙහිම ඒ ඇත්තන්ට සම්පත් පහළ වෙනවා. තියෙන ආත්මයෙන් චුත වෙලා පහළ වෙනවා නෙමෙයි තියෙන ආත්මභාවයේම සැපවත් බවට පත් වෙනවා දෙවියන් හා සමාන සැපවත් බවට පත් වෙනවා. මේකයි මේ පින්දීමේ යථා තත්ත්වය. මේ අනුව සලක බැලීමෙන් මේක දෙපාර්ශ්වයට වැඩසලසෙන්නා වූ පින්කමක් බව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමහර අපි හිතන ඥාතිවරු ඒ ස්ථානේ නොහිටින්ද පුළුවන්. නමුත් පූර්ව ජාති ජාතීන් ඉදී කල්ප ගණන් ඈත ඥාතීන් පවා උතන ඉන්න පුළුවන් ඒ අය හරි පින් අනුමෝදන් වෙනවා. බිම්බිසාර මහ රජුගේ පින්දීම සිද්ධ කලේ අද ඊයේ ඥාතීන්ද නෙමෙයි මහා කල්ප 92ක් ඉස්සර ඥාති පිරිසකටයි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 84000ක් දෙන්නාටයි මේ විදිහට කාල නියමයක් නැහැ එවාගෙම වාර නියමයක් නැහැ බොහෝම ඥාතීන් එතන ඉඳ පුළුවන් ඒ අය පින් අනුමෝදන් වෙනවමයි අනිත් කාරණේ පින්දීමෙන් තවත් සිදු වෙන ස්ථා වැදගත් දේ තමයි කළගුණ සැලකීම ජීවත් ඉන්න කාලයේදී අපේ ඥාතීන්ගෙන් අප ලැබුණු උපකාර අනන්තයි. ඒ උපකාර සිහිපත් කරලා කළගුණ සැලකීමේ සීරසෙන් මේ කුසලයේ සිද්ධ කරනකොට සසර ගමනේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න ඒක විශේෂ හේතුවක් වෙනවා. නමුත් ඒ නවතින්නේ නැහැ. ඒ පින්කම් වලින් බලාපොරොත්තු වන්නේ බෞද්ධයන් වශයෙන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම බැවින් ඒ නිවන දක්වා මේ කුසල ධර්මය අපට පිහිටාධාර වෙනවා. එනිසා අපි දැන් අද මේ දවසේ විශේෂ පින්කමක් මේ සිද්ධ වුණේ. මාස 3කට පෙර අභාව ප්‍රාප්තෝ පින්වා සුසිලාදි සිල්වා මහත්මනීතේ ඒ තෙමස් පිරීම නිමිත්තෙන් අද සංජාවයේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. හෙට දාසේ සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙනවා. ඊට පෙර ගමන් වශයෙන් උයි මේ විදිහේ තවත් පින්කමක් සිද්ධ කරගන්න යෙදුණි. එනිසා පින්වත්නි මෞතමයේ බොහෝ පින් ඇති කෙනෙක් වෙන්නට ඕන මේ විදිහට පෙරපසු වශයෙන් අවස්ථා දෙකක දානමේ පින්කම්ද සිද්ධ කරගන්න ලැබීමෙන් ධ්‍යාකාරයකින් උසස් පුණ්‍ය ලාභයක් එතුමියට අනුමෝදන් කරොන් ලැබෙන නිසා එනිසා අපි සැනසෙන්නට ඕනේ අපේ ජීවිතේ පුරා පිරස් කරගන්න යම් තා කුසල ධර්ම ඇතොත් ඒ වායේ ධර්ම ශක්තියත් අද මේ සිද්ධ කරන මහා පින්කම්වල අනුසසොත්තේ පින්වා සුසිලාදි සිල්වා මහත්මනීටත්පත් වේවා එතුමියගේ පුනර්භවයේ කාන්තේම සුගතියක් වේවා. භවයන් පාසාම සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් ලැබමින් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් ලැබමින්
එතුමියට නිවන් මඟ පාරමී සුවසේ මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සිහිපත් කරන්නට ඕනේ. මේ අනුව දැන් දිග දේශනාවක් අපි මේ වෙලාවේ ගන්නේ නැහැ. විශේෂයෙන් අද සංජානාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පෙර ගමන් වශයෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු වෙනවා. ඒ සඳහා දීපින්වත් සුශීලා දිසිල්වා මාතාව බලාපොරොත්තු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා අපි නැවතත් මතක් කරනවා. එවාගෙම හෙට දවසේදී සිදු කරන සංඝික දාන උපස්ථාන කුසලයේද සියාපින් කරන්නා සමානව සාදරයෙන් අනුමෝදන් වෙත්වා. දැන් මේ මොහොතේදී සංඝ රත්නයේ ගෞරවයෙන් වැඩම කරවාගෙන දෙපා දුවා අසුන් පනවා වඩා හිඳුවා පළමින් බුද්ධ පූජාව පූජා කොට සංඝ රත්නයේට දන්පැන් පිළිගන්වා වත් පිළිවෙත් පුරා වැඳුම් පිදුම් මුඳුම් පමුණුවාගෙන සීලයක පිහිටා කෙටි වේලාවක බණපදයකට සවන් දීමෙන් දාන සීල භාවනා වශයෙන් උසස් කුසල සම්භාරයක් අත්පත් වුණා. ඒමේ කුසල සම්භාර ධර්මයේ තෙමසකට පෙර භාව ප්‍රාප්තෝ පින්වා සුසිලා දිසිල්ලා මහත්මනියට අත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. සසන වසනාතුරු නරකාගේ සතරාපා දුකින් අත මිදේවා. එවැගේම අෂ්ට දුෂ්ටාක්ෂණයෙන් පංචවිධ අන්තරාමෙන් ත්‍රිවිධ සත්ව විනාශයෙන් සම්පූර්ණයෙන් අත මිදේවා. භවයක් පාසා සුගතියට පැමිණේවා. උපනුපම් භවයක් පාසා ත්‍රිහේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණඥානෙ ලැබමින් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකානේ සහ ධර්මාන් ධනු ප්‍රතිපදාව ඇතුව නිවන් මඟයා ගැනීමට වාසනා වේවා. බතු සසරදිත් මේ පින්වත් මයිකල් ද සිල්වා මෙතතුමානම් මේ සරත් මහත්මානම් ආදි කොට ඇති ඥාතින් එකට පාරමී පුරාගෙන එකම මණ්ඩපයකදී අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. එවගේම මව්පස පියපස යම්තාක් අභාව ප්‍රාප්ත ඥාතින් එතොත් ඒ සෑම දෙනාටද මේ පුණ්‍යලාභයත් වේවා. මෙකින් මෙලින් ඒ සැමටද සුගති සපත් කෙළවර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ආරක්ෂක දෙවි දේවතා මනුල්ල මෙපින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමි ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. බුදු සසුනටත් බෞද්ධ ජනතාවටත් මා සංඝ රුවනටත් මේ නිවසටත් මේ භූමියටත් ලංකාව ඇතුළු සීලම රටවල වැසෙන සීලම බෞද්ධ ජනතාවටත් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා. පැතු බෝධිවලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතා හිතමැදා සෑම සත්නටත් මෙම කොළඹ අගනුවර සිතාවට ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසාවාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආරි සත්‍ය අවබෝධින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන්සිත පාද වාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් කළ ගුණ සැලකීම් සීලසෙන් ප්‍රාප්ති දාන වශයෙන් සිදු කරගන්නා ලද මේ දාන සීල භාවනා මේ කුසල ආනිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රයානුභාව බලෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන්